හිතවත් සහෝදර සහෝදරිය දරුවෙනි තරුණ තරුණියනි අපි ජීවත් වන ලෝකයේ මේ අලුත් දවසේ ඔබේ ජීවිතයට මහත් ආශිර්වාද ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා මේ කාලය අපි විශ්වාස කරනවා අපේ ජීවිතය අලුත් කරගන්න කාලයක් හැටියට යේසුස් වහන්සේ මෙන්න මෙහෙම කියනවා මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියේ ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්ට බලා ගන්න. එසේ කළහොත් ස්වර්ගෙහි වැඩවසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේය. ඒ වගේම යේසුස් වහන්සේ කියනවා, "එහෙත් ඔබ දන් දෙන කල දකුණත කරන දේ වමතට නොදැනේවා. ඒ දන් දීම රහසක්ව තිබිය යුතුය. එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පළ විපාක දෙනසේක." අමෙන්. ඇයි අපි දන් දෙන්නේ? ඇයි අපි පුණ්‍ය ක්‍රියා කරන්නේ? අපි පුණ්‍ය ක්‍රියා කරන්නේ අපේ ජීවිතේ යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනද? ඇත්තටම අපි කෙනෙක්ට උපකාර කරනකොට පුණ්‍ය ක්‍රියාවක් කරනකොට අපිට අපි එක්ක ජීවත් වෙන අය ගැන ආදරයක් දැනිලා ඒක කරනවා වෙන්න පුළුවන්. සහජීවනයේ අපිට තියෙන නිසා අපි ඒක කරනවා. මිනිසෙක්ගේ අමාරුකම් අපි දකිනකොට ඒ අමාරුකමට අපි උදව් කරනවා වෙන්න පුළුවන්. දැන් යේසුස් වහන්සේ කියනවා ඒක අපේ ජීවිතේ ඕනම කෙනෙක්ට බලපාන පිළිවෙලට ඔබ යමක් කරනවා නම් ඒක රහසින් කරන්න. මොන වගේද අපි මේ පුණ්‍ය ක්‍රියා මේ කාලේ කරන්නට ඕනේ? එය හරියට අපේ හදවතේ සැබෑ හැඟීමෙන් කරන දෙයක් වෙන්න ඕන. අපිට දැනෙන්න ඕන අනිත් කෙනාගේ ජීවිතයේ තියෙන අමාරුකම, ආදරණීය හැඟීමක්, බරක් දැනෙන්න ඕන කෙනෙක්ගේ අමාරුකම ගැන. ඒක ලෝකයට පෙනෙන්න නෙමෙයි, ලෝකයට දකින්න නෙමෙයි, සැබෑ හැඟීමකින් අනිත් කෙනාව ඔසවන්න ඒක කරන්න ඕන. දැන් අපි දන්නවා සමහර වෙලාවට අපි මේ මාධ්‍යයන් තුලින් දකිනවා කෙනෙක්ට දන් දෙනකොට, දානයක් දෙනකොට, පුණ්‍ය ක්‍රියාවක් කරනකොට, අපි හිතමු මේ කොවිඩ් වසංගත කාලය කියලා, එවිට අපි මේ මිනිස්යන් ඉදිරියේ තියාගෙන අපි දෙන දෙයක් මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් අපි එය ඒ වෙලාවේදී සිද්ධ කරනවා, ලොකු ප්‍රසිද්ධියක් දෙනවා මාධ්‍යට. අපි කියනවා දැන් මේ මෙහිදී සිද්ධ වෙන්නේ අර පුජ්‍යලයා, අපි ඒ පුජ්‍යලයාගේ හදවතේ හැඟීම අපි කොහොමද තේරුම් අරගෙන තියෙන්නේ? අපි යාගේ ගෞරවයට කරන හානිය මොකක්ද? අපි මේක මාධ්‍යයට දාද්දි අපි ලෝකෙට ප්‍රකාශ කරනවා, මෙන්න මම ලොකු දෙයක් කරනවා, මෙන්න මම පුණ්‍ය ක්‍රියාවක් කරනවා. දේව වචනය අපිට කියනවා දේව රාජ්‍ය ප්‍රතිපත්ති, මනුෂ්‍ය ලෝකයේ යහපත් ප්‍රතිපත්ති, යහපත් ප්‍රතිපත්ති සඳහා ඔබ යමක් කරනවා නම් එය රහසින් කරන්න, රහසින් දෙන්න. කවුරු දකින්න ඕනේ නැහැ, කාටවත් ඒක පෙනෙන්න අවශ්‍යකමක් නැහැ. කාගෙනවත් ඔබ හිතන්නේ නැතුව අවශ්‍යතාවය ඇති කෙනා ගැන හිතලා ඒ අයව ගැන, ඒ අයව රැක බලා ගන්න. දැන් යේසුස් වහන්සේ අපිට මෙන්න මේ ඉගැන්වීම මුළු ලෝකයටම කිසි ભેදයක් නැතුව දෙනවා. හැම කෙනෙක්වම, හැම කෙනෙක්ම රැක බලා ගන්නට ඕන. මේ දෙනකොට රහසින් දෙනවා වගේම අපිට රිදෙන පිළිවෙලට දෙන්න ඕන. අපි සමහර විට දේවල් දෙන්නේ අපිට වැඩිමනක් තියෙන දේ, අපිට එපා වෙන දේ, අපිට ඒක පාවිච්චියට ගන්න බැරි දේ. නමුත් යහපත් ගුණගරුක මිනිස්සුගේ ජීවිත ප්‍රතිපත්තිය එයා දෙන්නට ඕනේ. එයා පාවිච්චි කරන දේ, එයාට දැනෙන පිළිවෙලට, රිදෙන පිළිවෙලට තමුන්ට අඩු කරගෙන දෙන්න ඕන. යේසුස් වහන්සේ මේ දෙයයි කළේ. යේසුස් වහන්සේ මුළු ලෝකයටම ආදරය කළා, ඔබට ආදරය කරා. උන්වහන්සේ තමුන්ගේ ජීවිතේම කල්වරියේ කුරුසිය පිට පූජා කළා. දැන් මේ ළඟට මම ඔබෙන් අහනවා, අපි දන් දෙද්දී, අපි පුණ්‍ය ක්‍රියා කරද්දී අපි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනද මේක කරන්නේ? සමහර විට අපේ හදවතේ ඇතුළාන්තේ පොඩි ආශාවක් ඇති වෙනවා, ප්‍රතිඵලයක්.
මේ දීම කරුණ කොටගෙන මට ලැබෙයි කියලා. නමුත් මම ඔබට කියනවා අපි දන් දෙනකොට අපි පුණ්‍ය ක්‍රියා කරනකොට අපි කෙනෙක්ගේ ජීවිතයට උපකාර කරනකොට දේව වචනය යේසුස් වහන්සේ නම් අපිට කියන්නේ ඔබ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව කරද්දී දෙවියන් වහන්සේ තමුන්ට අවශ්‍ය පිළිවෙලට ඔබට ප්‍රතිඵල දෙන්නට යනවා යහපත් දේ දෙන්නට යනවා නමුත් එය බලාගෙන නෙමේ ඔබ කෙනෙක්ට උපකාරවන්ත වන්නට වන්නේ ඒ නිසා මේ දවසේ ඔබේ ජීවිතයට ඔබ අනිත් අයව හම්බෙද්දී ඔබ ඉදිරියේ මිනිසුන් ගමන් කරද්දී උපකාර ලබන්න ඕන අය ඔබ ඉදිරියෙන් දැర్శණය වෙද්දී ඒ අයට ආදරය කරන්න ඒ අයව තේරුම් ගන්න ඒ අයට ගරු කරන්න දේව රාජ්‍යයේ ප්‍රතිපත්ති එනම් මනුෂ්‍යගේ හදවතේ දෙවියන් වහන්සේ තියලා තියෙන යහපත් ගුණධර්ම හැම කෙනෙක්ගේම ජීවිතේ තියෙනවා එය ඉදිරියට ගෙන යන්න ඔබට අවස්ථාව ලැබෙන්න යනවා අද දවසේ මේ පිළිවෙලට රහසින් දෙන්න දෙවියන් වහන්සේ ඔබ රහසින් දෙන දේ දකිනවා දෙවියන් වහන්සේ ඒ රහසින් දෙන දෙයට උදව් කරන්නට යනවා නමුත් ඔබ දෙන්නේ ප්‍රතිඵලයක් බලාගෙන නෙවෙයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය යේසුස් වහන්සේව ලෝකයට දුන්නා සම්පූර්ණයෙන්ම දුන්නා තමුන්ගේ එකම පුත්‍රයාව දුන්නා ඒ ඔබත් මමත් වෙනුවෙන් මේ ලෙන්ත කාලය තුල එහෙම නැත්නම් මේ චතාරික සමය මුළු ලෝකයේම අලුත් වෙන කාලයක් මේ අලුත් වෙන කාලයේ අපේ සිතුම් පැතුම් අලුත් කරගමු අපේ අපි හිතන පිළිවෙලවල් අපි අලුත් කරගමු අපි අනිත් අයට ගරු කරමු මිනිස්කම මිනිස්කම අගයමු යේසුස් වහන්සේ මිනිසෙකු වුණේ ඒ මිනිස්කමේ වටිනාකම නිසා ඒ නිසා කෙනෙක්ගේ මිනිස්කම ගරු කරන පිළිවෙලට අපි කරන කියන හැම දෙයක්ම ජීවිතේ මේ දවසේ ඉෂ්ට කරන්න උත්සාහ කරමු දෙවියන් වහන්සේ මේ අලුත් දවසේ ඔබේ ජීවිතයට ආශිර්වාද කරනසේක්වා දෙවියන් වහන්සේ ඔබට කිසි ભેදයක් නැතුව කිසි වෙනසක් නැතුව හැම කෙනෙක්ටම ආදරය කරනවා ඒ අතර උන්වහන්සේ හැම කෙනෙක් ගැනම බලනවා ඔබ කොහොමද අනිත් අය ගැන සැලකිලිමත් වන්නේ කියලා ඒ වගේ මනහර ලෝකයක් මේ ලෝකය තුල බිහි කරන්න අද දවසේ ඔබට හැකි වේවා ඔබට ජේසු පිහිටයි එහෙත් ඔබ දන් දෙන කල දකුණුත කරන දේ වමතට නොදැනේවා ඒ දන් දීම රහසක්ව තිබිය යුතුය එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පළ විපාක දෙනසේක ආමෙන්